අවසරයි ස්වාමින් වහන්ස බුදුරජාණන් වහන්සේලාට පමනක් කුරුම වූ ආශ්චර්යයන් මොනවද? මෙහෙමයි නෝනා ලෞතුරා බුදුරජාණන් වහන්සේලාට පමනක් උරුම වූ ආශ්චර්යයන් තියෙනවා. එතකොට මේ ආශ්චර්යයන් බුදුරජාණන් වහන්සේලාට උරුම වෙන්නේ අතීත දසපාරමී ධර්මයන් පිළිමේ කුසල් විපාකයන් නිසා. තේරෙනවද වෙන හේතුවක් නිසා නෙමෙයි. සාරා සංක කල්ප ලක්ෂ ගාන බුද්ධත්වයේ අරමුණු කොටගෙන පිරුවා වූ දසපාරමී ධර්මයන්ගේ බලය නිසා බුදුරජාණන් වහන්සේලාට පමණක් උරුම වෙන්නා වූ ධර්මතාවයන් තියෙනවා. ඉන් එක ධර්මතාවයක් තමයි බුදුරජාණන් වහන්සේ නමකගේ උපතත් ඒ වගේම සම්මා සම්බුද්ධත්වයක් පිරිනිවීමක් කියන කාරණය වෙසක් පුර 15 පොය දිනකම සිදු වෙනවා කියන කාරණේ නෝන එක ධර්මතාවයක්. තේරෙනවද මේ ධර්මතාවය අතීතේ බුද්ධත්වයට පත් වුණා වූ සෑම බුදුරජාණන් වහන්සේ නමකටම පොදු. ඒ වගේම බුදුරජාණන් වහන්සේ කියන අනාගතයේදී තවත් බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාන මේ ලෝක ධාතුව තුල පහළ වෙනවා කියලා. එහෙනම් මේ සෑම බුදුරජාණන් වහන්සේගේම උප්පත්තියත් සම්මා සම්බුද්ධත්වයත් පිරිනිවීමත් කියන කාරණා තුන වෙසක් පුර 15 පොය දිනයක සිදු වෙනවා කියන කාරණේ නෝන ධර්මතාවය. එතනදී බුදුරජාණන් වහන්සේගේ උපතත් බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයත් ඒ වගේම පිරිනිවීමත් කියන කාරණය මංගල්‍යයක් බවටයි පත් වෙන්නේ. කෙනෙක්ගේ උපත මංගල්‍යයක් වෙනවා බුදුරජාණන් වහන්සේගේ උපත මංගල්‍යයක් බවට පත් වෙන්නේයි උන්වහන්සේ සාරා සංඝ කල්ප ලක්ෂ ගානක් දසපාරමී දම් පුරලා උන්වහන්සේ මේ ලෝක ධාතුවට පහළ වෙන්නේ නෝනා මේ ලෝක ධාතුවට සම්මා දිට්ඨිය අර්ථය කියලා දෙන්න. තේරෙනවද ආරෂ්ඨාංගික මාර්ගයේ අර්ථය කියලා දෙන්න. ඒ නිසා මේ ලෝකෙට පහළ වෙන ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් බෝධිසත්වයෙක්ගේ උපත මංගල්‍යයක් වෙන්නේ නෝනා මේ ලෝකේ සැබෑම ශ්‍රේෂ්ඨ සැපේ අපිට ලබලා දෙන ආරෂ්ඨාංගික මාර්ගයේ උපත තමයි ආරෂ්ඨාංගික මාර්ගයේ මතු කිරීමේ පළවෙනි බීජ අවස්ථාව තමයි බුදුරජාන් වහන්සේ නමක්ගේ උප්පත්තිය තුලින් සිද්ධ වෙන්නේ. එතකොට බුදුරජාන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය මංගල්‍යයක් බවට පත් වෙන්නේ නෝනා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ ඥානය අවබෝධ කරන මොහොතේ තමයි බුදුරජාන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ. ඉන් පස්සේ බුදුරජාන් වහන්සේගේ පිරිනිවීමත් මංගල්‍යයක් බවට පත් වෙන්නේ මොකද බුදුරජාණන් වහන්සේ නමකගේ පිරිනිවීම තුලින් බුදුරජාණන් වහන්සේ ඔප්පු කළා කියන්නේ මොකද්ද? ඒ සම්මා සම්බුද්ධ ඥානයෙන් අවබෝධ කොට වදාලා වූ ඒ උතුම් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය බුදුරජාණන් වහන්සේ පිරිනිවීමේදී යථාර්ථයක් කියලා බුදුරජාණන් වහන්සේ ලෝකෙට පෙන්වනවා. බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා වූ ධර්මයේ දේශනා කළා වූ ධර්මයේ තමාගේ ජීවිතය තුළින්ම යථාර්ථයක් බවට පත් කරලා බුදුරජාණන් වහන්සේ පිරිනිවීමත් මංගල්‍යයක් බවටයි පත් කරගන්නේ. තේරෙනවද? ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ තෙමගුල මංගල්‍යයක් කියලා අපි සමරනවා. එතෙන්දී ලෞතුරා බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බෝධිය පිරිනිවීම උපත කියන කාරණය ගැන අපි හිතද්දී නෝනා අපි දකින්න ඕනේ මේ සම්මා සම්බුද්ධත්වයක තියෙනා වූ වටිනාකම. මොකද දීර්ඝ වූ අබුද්ධෝත්පාද කාලයක් පසු කරලයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙන්නේ. මොකද දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක් කියන්නේ නෝනා අපේ බුදුරජාණන් වහන්සේට පෙර ආතුව සම්මා සම්බුද්ධත්වයට පත්ුනේ කවුද? කාශ්‍යප බුදුරජාණන් වහන්සේ. ඒතොර කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ආයුෂ අවුරුදු 20000ක්. තේනවාද? එදා මිනිස්යාගේ ආයුෂ අවුරුදු 20000ක්. එතකොට මේ අවුරුදු 20000 නෝනා අවුරුදු 120ට අඩු වෙච්ච තැනයි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙ පහළ වෙන්නේ. එතකොට බලන්න අවුරුදු 20000ක් තියෙන ආයුෂ අවුරුදු 120ට අඩු වෙන්න නම් නෝනා මේ ආයුෂ දෙක අතර පරතරය අවම වශයෙන් අවුරුදු 115කට වැඩි වෙන්න ඕනේ. තේරෙනවද? අවුරුදු 115කට වැඩි වෙන්න ඕනේ. මොකද අවුරුදු 20000ක් ආයුෂ අවුරුදු 120ට ගෙවන තැනයි අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. එහෙනම් බලන්න අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ උප්පත්තිය ලැබනකොට සම්මා සම්බුද්ධත්වයේ ලැබනකොට අවුරුදු 115කට වැඩි දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක් පසු කරගෙනයි අපි ඇවිල්ලා තියෙන්නේ. එතකොට එහෙමනම් බුදුරජාණන් වහන්සේ කියන අර්ථය අපි සිහිනුවණින් දකිද්දී නෝනා අනිවාර්යයෙන්ම බුදුරජාණන් වහන්සේ කියන අර්ථයේ සැබෑම වටිනාකම දකින්න නම් අර දීර්ඝ වූ අබුද්ධෝත්පාද කාලයන් නීතින විෂමභාවයේ අපි දකින්න වෙනවා. ගෙවාගෙන ආපු අවුරුදු 115ක් වැනි දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක තිබුණු විෂම ඒ අබුද්ධෝත්පාද ලක්ෂණ අපි නුවණින් දකින්න වෙනවා. ඒතර බලන්න බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන මොහොතේ නෝනා දඹදිව දෘෂ්ටීන් 62ක් තිබුණා. දඹදිව දෘෂ්ටීන් 62කින්
මුළු ලෝකයාටම අකුසලය උපද්දවමින් තමයි එදා ජනතාව ජීවත් වුනේ. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ කියන අර්ථය තියෙනා වටිනාකම අපි දකින්න නම් ඒ දුෂ්ටීන් 62ක් තුල ජනතාව ජීවත් වෙමින් ඒ ගත කරපු කටුක අධර්මයේ ජීවිතය නැත්තම් අකුසලයේ ජීවිතය අපි මතු කරලා ගන්න ඕනේ. මොකද බුදුරජාණන් වහන්සේ සම්මා සම්බෝධිය අවබෝධ කරගන්න ඉස්සෙල්ලා ගොඩාක් ශාස්ත්‍රඥ වහන්සේලා හිටියා. ආලාර කාලාමී හිටියා, උද්දකරාම පුත්ත හිටියා, නිගණ්ඨනාට පුත්ත හිටියා, ඔය අජීත කේසකම්බල හිටියා, ඔය වගේ ගොඩාක් මිච්ඡා ශාස්ත්‍රඥ වහන්සේලා හිටියා. එතකොට මේ මිච්ඡා ශාස්ත්‍රඥ වහන්සේලා දේශනා කරපු ධර්මයක් තිබුණා. මොකක්ද ඒ ධර්මයේ? ඒ ධර්මයේ තිබෙන උනා එක්ක ගස්ගල් වඳින්න ඕනි කියන කාරණේ. එහෙම නැත්නම් සත්තු දාස් ගානක් මරලා බිලි පූජා තියලා දෙවියන්ව සතුටු කරන්න ඕනේ කියන කාරණේ. එහෙමත් නැත්නම් මේ ලෝකය පාලනය කරන්නේ මේ ලෝකේ නිර්මාතෘ වෙන්නේ මේ ලෝකේ පියා වෙන්නේ ඊශ්වර එහෙමත් නැත්නම් මහා බ්‍රහ්මයායි කියන ධර්ම. එහෙමත් නැත්නම් බලුත රකිමින් ගෝමුත රකිමින් අසුචි කමින් නිර්වස්ත්‍ර ජීවත් වෙමින් එතනින් ගියාම නිර්මාංශව ජීවත් වෙමින් අප්‍රමාණ මේ වැරදි දෘෂ්ටීන් 62ක් තුල තමයි සත්‍ය ජීවත් වුනේ. එහෙනම් එදා ඔබත් මමත් දඹදිව ජීවත් වුණා නම් ඒ දීර්ඝ අබුද්ධෝත්පාද කාලයේ අවුරුදු ලක්ෂ 15ක් වූ දීර්ඝ අබුද්ධෝත්පාද කාලයේ ඔබත් මමත් මිනිස්සු වෙලා ජීවත් වුණා නම් නෝනා අපි සිටියේ ඔය තැනමයි. තේරෙනවද? බලවුත රකිමින් ගෝවුත රකිමින් ඔයා එක එක දෘෂ්ටීන් කරපින්නාගෙන ධර්මයේ හැටියට විමුක්තිය හැටියට සොයමින් අපිත් ඔය මිත්‍යා දෘෂ්ටීන් 62 තුල තමයි හිටියනම් හිටියේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන අර්ථය සිහිපත් කරගන්නකොට ඒ අතීතයේ තිබුණා වූ ඒ දෘෂ්ටීන් 62 සිහියට නගා ගන්න. ඒ දෘෂ්ටීන් 62 නිසා අබුද්ධෝත්පාද කාලයක තියෙන අබුද්ධෝත්පාද අධර්මයේ ලක්ෂණ නිසා සංසාරේ අපි සතර අපායන්ට වැටිලා කල්ප ගණන් දුක් විඳ හැටි මතකට නගා ගන්න. එදාර සත්තු දාස් ගණන් මරලා බිලි කපලා බිලි පූජා තිබ්බ ඒ බමුණන් මේ වෙලාවේ හරකුන් වෙලා එළුවන් වෙලා කුකුලන් වෙලා බැටළුවන් වෙලා ඉපදිලා මිනිස්සු අතින් බෙල්ල කපාගෙන මැරෙන හැටි සිහිපත් කරගන්න. ඒ අතීතයේ ගෝ උතරැක්ක බලු උතරැක්ක මහත්තුරු මේ වෙලාවේ බල්ලන් වෙලා හරකුන් වෙලා ජීවත් වෙන හැටි නුවණින් දකින්න. අතීතේ විමුක්තිය උදෙසා අසුචි අනුභව කරමින් ජීවත් වුණු නිගණ්ඨයන් ආජීවකයන් වැනි අය මේ වෙලාවේ ඌරන් වෙලා පණුවන් වෙලා අසුචි කමින් ජීවත් වෙන හැටි නුවණින් දකින්න. එතකොට එහෙනම් ධර්මයේ හැටියට එදා සත්වයා ජීවිතයට එකතු කරගත්තේ මොකක්ද? අධර්මයමයි නේද? ඒත් ඒ අධර්මයේ නිසා නෝනා අපි කල්ප ගණන් මිනිස්සයා සතර අපායන්ට වැටිලා හැටි දුක් විඳ හැටි නුවණින් දකින්න. එතකොට එහෙම දැකලා මිච්ඡා ශාස්තුන් වහන්සේලා විසින් දේශනා කළා වූ මිච්ඡා ධර්මයේ නිසා මිච්ඡා ශ්‍රාවකයන් ඇති වෙලා හිටියා. එතකොට මේ මිච්ඡා ශ්‍රාවකයන් ජීවත් වුණේ කොහොමද? එක්ක නිර්වස්ත්‍රව තමයි ඒගොල්ලෝ ජීවත් වුණේ. එක්ක වතුරේ ගිලිමින් පව සෝදනවා කියන තමයි ඒගොල්ලෝ ජීවත් වුණේ. එක්ක ඒගොල්ලෝ අවුව තපිමින් තමයි ජීවත් වුණේ. එක්ක ඒගොල්ලෝ මොනර පිලක් අරගෙන අර ඉදිරියෙන් පිහිට පිහිදා යමින් තමයි ජීවත් වුණේ. ඒ වගේ නෝනා එදා හිටියා වූ මේ මිච්ඡා ශ්‍රාවකයන් අප්‍රමාණ සත්වයාට අකුසල් සකස් කරලා දීපු හැටි නුවණින් දකින්න. මේවා දකිද්දි තමයි නෝනා ලෝතුරා බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ වටිනාකම ලෝකෙට පේන්නේ. තේරෙනවද? ඒතර ලෝතුරා බුදුරජාණන් වහන්සේ තමයි මේ සියලු මිච්ඡා ධර්මයන් යටපත් කරලා මේ දෘෂ්ටීන් 62 නිරුවත හෙඩි කරලා මේ ලෝකෙට මේ සම්මා සම්බුද්ධ ඥානය තුලින් නෝනා ආරෂ්ඨාංගික මාර්ගය මතු කළා දෙන්නේ. ඒතර මේ ආරෂ්ඨාංගික මාර්ගය කියන මාර්ගය බුදුරජාණන් වහන්සේ දේශනා කරලා මේ ලෝක සත්වයාට සුගතියේ සැපේ කියන කාරණයන් ඒ වගේම භව නිරෝධයට අවශ්‍ය වෙන්නා වූ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියක් කියන ඒ උතුම් අධිගමයන් සාක්ෂාත් කරගෙන දුකෙන් මිදෙන මාර්ගයත් මෙන්න මේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්මා සම්බුද්ධ ඥාණයෙන් අද වගේ දවසක තමයි අවබෝධ කොට වදාළ ධර්මයේ දේශනා කළේ නෝනා.